ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීම තරඟ වටේ අතිශය තීරණාත්මක තරඟයේ අද දිනේදී පැවැත්වුණ ස්කොට්ලන්තය සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර ඉතින් මුලින්ම පන්දුවට පහර දුන් ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවර 50 අවසානයේ කඩුලු 9ක් දෙවි ලකුණු 277ක දැවැන්ත ලකුණු පෝරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා. මෙහිදී නෙදර්ලන්ත පන්දු යවන්නන්ට ඉතාම හොඳින් ස්කොට්ලන්ත පිතිකරුවන් මුහුණ දුන්නා. විශේෂයෙන්ම ස්කොට්ලන්තය වෙනුවෙන් මික් මලන් ලකුණු 106ක් රැස් කරා පන්දු 110කින්. ඉතින් පිළිතුරු ඉනෙම ක්‍රීඩා කරපු නෙදර්ලන්ත කණ්ඩායම සියලුම පිතිකරුවන් පහේ හොඳින් ලකුණු අතරට පැමිණ ඉනිම ශක්තිමත් කරා. විශේෂයෙන්ම පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ට දක්ෂකම් දැකු බැස්ඩි ලී ලකුණු 123ක් සහ පන්දු යැවීමේදී කඩුලු 5ක් බිඳ හෙලීමට සමත් වුණා. අවසානයේ නෙදර්ලන්ත කණ්ඩායම ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීම තරඟ වටයෙන් ඉදිරි තරඟ වටය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සමග සුදුසුකම් ලැබීමට අද දිනේදී සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර තවත් එක් තරඟයක් පැවැත්වීමට තිබෙනවා. ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරඟ වටේ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වෙනුවට සුදුසුකම් ලබා තිබෙන්නේ විශේෂයෙන්ම බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ලෝක කුසලානෙන් ඉවත්ව තිබෙන. ඉතින් ඒ තරඟෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන සියලු තරඟ අවසන් වෙනවා. සුදුසුකම් ලබා ගැනීමේ වටේ අපි බලමු ඒ තරඟේ මොකක් වේවිද කියලා.